පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සූදු කිමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ උන්වහන්සේ ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණියා. රෝහලෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය වේදීන් විමසා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳවයි. 8 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටනේ. අපි සම්පූර්ණ සහයෝගය දක්වනවා. මට පේන්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන අපේ මතභේදයක් තියෙනවා කියලා කාගේවත්. ඒක මුවායින් තා වෙන මොන වෙනස් කරන්න යනවද කියන එක ගැන තමයි දැන් අපි JR ජයවර්ධනත් පැවතුණු ව්‍යවස්ථාව අනුව තමයි තමන්ගේ අලුත් ව්‍යවස්ථාව හැදුවේ. ඒ වගේම මේ රජයට රටේ පවතින ව්‍යවස්ථාව අනුකූලව තමයි ව්‍යවස්ථාව හැදිය යුත්තේ. එහෙම නැතුව ඒක බයිපාස් කරලා වෙන කෙටි මාර්ග හොයන එක වැරදි. මම ඉදිරිපත් වෙනකොට මහින්ද චින්තනයේ තිබුණේ ව්‍යවස්ථාව වෙනස් කරනවායි කියලා. මේ අතර බලපත්‍ර රහිතව අලිපෙටෝකු ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කළ නඩුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳුන් ලැබුවා. එහිදී අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ ගත්තද උන්වහන්සේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි නිසා එය සිදු කිරීමට නොහැකි වූ බවයි. ඉදිරියේදී උන්වහන්සේගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව පොලිසිය දැනුම් දුන් අතර මෙම නඩුව ලබන 28 වනදා දක්වා කල් තැබුණා.